වීරාන්තරෙන්ම සමාජ මාධ්‍යයන් තුලින් දැක ගන්න ලැබෙන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි සමරලී ෆොන්සේකා කියලා කියන්නේ. ඒ වගේම තමයි ඇවිලෙන සුළුයි චිත්‍රපටයේ හරහත් ඇගේ රංගන කෞශලයන් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඇය රංගනෙන් දායක වන මේ අලුත්ම සිනමා පටය ගැන වගේම ඇගේ කලා කටයුතු ගැන දැනගන්න පහුගිය දවසක පුවත්පතක් ඇයට කතා කරලා තිබුණා. ඉතින් එහිදී මේ සුන්දර රංගන ශිල්පිනිය කියපෝ අපූර්ව කතා බහක් තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. මේ දවස්වල සමනලී ඇවිලෙන සුළුයි එක්ක සිනමාවේ ඉන්නවා. ඉතින් ඒ ගැන මුලින්ම කතා කරමු නේද? ඔව් ඇවිලෙන සුළුයි චිත්‍රපටය කරලා අවුරුදු කීපයක් වෙනවා. චින්තන ධර්මදාස මට මේ වැඩේට කතා කරලා පිටපත දුන්නහම මේක වෙනස්ම සහ අලුත්ම වැඩක් වෙයි කියලා හිතුවා. මගේ සහාය රංගන ශිල්පියා වුණේ ශ්‍යාම් ප්‍රනාන්දු. ශ්‍යාම් එක මම කලින් ප්‍රේමේ නම් චිත්‍රපටයේ වැඩ කරලා තියෙනවා. නමුත් ඇවිලෙන සුළුයි චිත්‍රපටයේදී ඊට වෙනස් චරිත දෙකක් තමයි අපිට ගොඩනගා ගන්න උනේ. ඔබ සාමාන්‍යයෙන් අභියෝගාත්මක චරිත බාර ගන්න කෙනෙක්. මේ චිත්‍රපටයත් අභියෝගාත්මක වූවක් නේද? ඔව් ඇවිලෙන සුළුයි කියන්නේ මේ චිත්‍රපටය ත්‍රාසජනක චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් චිත්‍රපටයක මුල්මැදක කතාවක් තියෙනවා. මේ චිත්‍රපටයේ ඉතිහාසයත් වර්තමානයත් අනාගතයක් තියෙන කතාවක් නැහැ. මේ මොහොත ගැන කතාවක් තමයි තියෙන්නේ. ඒ චිත්‍රපටයේ චරිතවලටත් ඉතිහාසයක් නැහැ. මේ චිත්‍රපටයේ මම කරන චරිතේ කවුද කියලා ඇත්තටම මටවත් හඳුනගන්න බැහැ. නිකන් උඩින් පාතුන චරිතයක් වගේ. මේ මොහොතේ චරිතය ඇතුලේ ජීවත් වෙන්නයි තිබුණේ. ඒක එක්තරා විදියක අභියෝගයක්. ඒකට සාර්ථකව මුහුණ දෙන්න මම උත්සාහ කළා. ඒක සාර්ථකව සිද්ධ කළාද නැද්ද කියන එක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි කියලා හිතනවා. ඔබට ලැබෙන ප්‍රතිචාරවලින් මේ සාර්ථකත්වයේ මැනගන්න පුළුවන් නේද? මෙච්චර ප්‍රශ්න තියදී මිනිස්සු චිත්‍රපට බලන එක ගැන නම් ඇත්තටම සතුටුයි. ඇවිලෙන සුළුයි චිත්‍රපටයේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නා. අපිට අවුරුදු ගාණක් චිත්‍රපට එළියට දාගන්න බැරුව හිටියා. ඊට පස්සේ මාර්තු මාසයේ පෙරුම් පුරල පුරල චිත්‍රපට එළියට දාන්න මංගල දර්ශනියක් තිබ්බට පස්සේ තමයි කොරෝනා ප්‍රශ්නේ නිසාම හෝල් වහන්න සිද්ධ වුණා. ඊටත් පස්සේ ජූනි මාසයේ චිත්‍රපට ශාලා එළියට පස්සේ ගොඩක් අය කකුල පස්තර ගනිද්දී ප්‍රේක්ෂකයෝ චිත්‍රපට බලන්න සිනමා ශාලාවල් වලට එද්දී හිතා ගන්නත් බැරුව තියෙද්දී ජූනි 27 වෙනිදා චිත්‍රපට එළියට දාන්න අභියෝගය අපි බාරගත්තා. ඔය අතරේ තමයි රාජ්‍ය අමාත්‍ය කෙනෙකුගේ චිත්‍රපටයකුත් එළියට ආවේ. ඒ චිත්‍රපටයේ කලේ අපේ සහෝදර රංගන ශිල්පීන්. අපිට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් අමාත්‍යවරයා කියන්න ගත්ත ජූනි 2 වෙනිදා ඉඳන් ද නිවුස් පේපර් චිත්‍රපටයත් එක්ක හෝල් එක ඇරෙනවා කියලා. අපේ චිත්‍රපටය ගැන කතාවක්වත් තිබුණේ නැහැ. අපේ චිත්‍රපටය ගැන කතා කරන්න රජයේ මාධ්‍ය ආයතන වලට අවස්ථාවක් ලැබුණේ නැහැ. අපේ චිත්‍රපටයත් චිත්‍රපට සංස්ථාව එළියට දැම්මා. මොන හේතුවක්ද දන්නේ නැහැ. වගකිව යුතු අය අපේ චිත්‍රපටය ගැන කතා කළේ නැහැ. එහෙම අසාධාරණයකට ලක් වෙලා අභියෝග ගොඩක් මැද තමයි චිත්‍රපටය පෙන්වන්න ගත්තේ. ඉතින් මේ අභියෝග මැද වුණත් මේ පෙන්වන චිත්‍රපටය බලන්න ප්‍රේක්ෂකයෝ උනන්දුවක් දක්වනවා කියලා පේනවා. ඔබට ඔබේ රංගනය සාර්ථක කරගන්න අධ්‍යක්ෂකවරයා සහාය රංගන ශිල්පියාගෙන් ලැබෙන සහයෝගය වඩාත්ම වැදගත්. කොහමද ඔවුන්ගෙන් ඒ ලැබෙන සහයෝගය? ඔව් චින්ත මම සහ ශ්‍යාම් දර්ශන තලයට යන්න කලින් කරන්න ඕනේ දේවල් ගැන සාකච්ඡා කළා තමයි යන්නේ. අපේ රුගත කිරීම කාර් එකක කරන්න තිබුණේ. කාර් එකේ අපි විතරක් ඉන්නකොට චින්තටේ දර්ශන රුගත කිරීම කරලා තමයි ඒක හරියට වෙලාද නැද්ද කියලා බලන්න වෙන්නේ. ඒ නිසා අපි හැම වැඩකදීම අපේ පෙර පුහුණු වීමක් එක තමයි වැඩ කටයුතු කරන්නේ. අපිට කාර්කශ රුගත කිරීමක් තමයි කරන්න තිබුණේ. චින්ත කියලා කියන්නේ මාරි ඉවසීමකින් වැඩ කරන අධ්‍යක්ෂකවරේ. ඕනෑම දෙයක් ඉවසීමෙන් පහදලා දෙන කෙනෙක්. ඒ වගේම තමයි චින්ත අවශ්‍ය දර්ශනේ ආවේ නැහැ කියලා පිස්සුවෙන් දඟලන කෙනෙක් වුණා නම් අපිටත් කරන්න යන දේ ඇත්තටම කරන්න බෑ. ඉතින් ඔහුගේ ඉවසීමත් අපිට හරියට දවුනා. ඒ වගේම තමයි ශ්‍යාම් අයියා කියලා කියන්නේ මාරම නිවිච්ච කෙනෙක්. වෘත්ති අතින් පරිණත රංගන ශිල්පියෙක්. ඔහු එක්ක වැඩ කරන්න සහ ගනුදෙනු කරන්න ඇත්තටම හරිම පහසුයි. කියනවනේ මේ හැමෝගෙම සහයෝගයත් එක්ක තමයි ඇවිලෙන සුළු චිත්‍රපටයේ මෙතනට ගෙනත් තියෙන්නේ. ඔබ රංගනයෙන් එකතු වෙන සුස්ති කියන චිත්‍රපටය තිරයට ඇවිල්ලා නේද? ඔව් 17 වෙනිදා ඉඳන් මේ චිත්‍රපටය තිරගත වෙන්න નિયમિતයි. අපි මේ චිත්‍රපටය දවස් 6කින් වගේ රුගත කිරීම කරලා ඉවර කළා. කොළඹින් පටන් අරගෙන විල්පත්තුව නක්ලස් වගේ ප්‍රදේශ කීපයකම රුගත කිරීම කළා. වෙනස් දර්ශන තල තමයි තිබුණේ. මේ චිත්‍රපටයේ කතාවත් වෙනස්, ඒ වගේම චරිතත් වෙනස්. තාත්තගේ ආධිපත්‍ය යටතේ හිටපු අවුරුදු 20 ගානක විතර තරුණියක් Tamanගේ නිදහස හොයාගෙන යන ගමනක් තමයි චිත්‍රපටයේ තියෙන්නේ. ඒ ගමනේදී ඇයට තරුණියෙක් මුණ ගැහෙනවා. ඔහු එක බෙදාගන්න ජීවිතයයි මෙතෙක් කල හිතපු විදිහ තරුණියා වෙනස් කරන හැටි තමයි මේ චිත්‍රපටයේ දිගහැරෙන්නේ. සුස්ති කියන මේ චිත්‍රපටය ඔබේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙයි කියලා හිතනවද? ඇත්තට මේක ප්‍රේක්ෂකයන් තීරණය කරයි. අපි සාමාන්‍යයෙන් චිත්‍රපටයක් කරද්දී ඒකට ලෑස්ති වෙනවා. නමුත් මේ චිත්‍රපටයට අපි ගොඩක් ලෑස්ති වුණේ නැහැ. මමයි කලණයි දවස් දෙකක් විතර මේ චිත්‍රපටයේ පිටපත ගැන කතා කළා. වැඩේ ඇතුළෙම තමයි අපිට ඒකේ රිද්ම් එක හුනේ. ඇත්තටම මේක එක්ස්පීරිමන්ට් අත්හදා බැලීමක්. සමහර නිර්මාණකරුවෝ ඒ වගේ වැඩ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මමත් ඒ දේවල් ඒතරම් පිළිගන්න තැනක නෙමෙයි හිටියේ. මොකද ඒ වගේ වැඩක් වැරදුනොත් ඒක ලොකු අවුලක් වෙනවා. එහෙම එක්ස්පීරිමන්ට් කරන අධ්‍යක්ෂකවරු එක්ක මම වැඩ කරලා තියෙනවා.
එහෙම කෙනෙක් තමයි බෝඩි කියලා කියන්නේ. බෝඩි වැඩේ දන්නවා. ඒ නිසා මොහොත් එක වැඩක් කරන්න බය නැහැ. නමුත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වුණ කුෂාන් වීරරත්න අලුත් අධ්‍යක්ෂකවරයෙක්. ඒ නිසා වැඩේ ගැන දෙගිඩියාවක් තිබුණා. ඉතින් මේ වැඩේ සාර්ථකද නැද්ද කියලා බලන්න ප්‍රේක්ෂකයන්ට ඉඩ ලබා දෙනවා. කලණ ගුණසේකරයන් තමයි සුස්ති පිටපත් රචකයාත් වැඩේ බාර ගන්න කලණත් හේතුවක් වෙන්නේ නැති නේද? ඇත්තටම කලණ හිඳම තමයි වැඩේ බාරගත්තේ. මම බෑ කියදි මේක කරමු කියලා කලණ තමයි මාව වැඩේට ඇදලා ගත්තේ. කලණ රංගනීදිත් ඔබේ සගයා ඔහු ඇතුළු කණ්ඩායමිනුත් හොඳ සහයෝගයක් ලැබෙන්නේ නැති නේද? මම කලණ එක්ක ලොකුවට වැඩ කරලා නැහැ. බහුචිතවාදියා චිත්‍රපටයේ අපි එකට රඟපෑවා. වැඩ ගොඩක් කරලා නොතිබ්බට සාමාන්‍ය ජීවිත අපි ලොකු අත්දැකීම් තියෙන යාළුවෝ දෙන්නේ. කලණ එක්ක මේ බර අදින්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වගේම මේ කැමරා අධ්‍යක්ෂකවරයා චින්තක සෝමකීර්ති මේ වගේ වැඩවලදී ඔහු හරියටම වැඩ කරන කෙනෙක්. උදාර පල්ලියගුරු මෙහි නිෂ්පාදන දායකත්වයේ දෙනවා. ඉතින් මේ හැමෝම ගැන මතක් කරන්න ඕනේ. රංගන ශිල්පිනියන් රංගන නිලි දාගත්ත වාරණ තියෙනවා. සමනලී කියලා කියන්නේත් එහෙම සන් වාරණ දාගත්ත නිලියක්ද? ඔව් ඇත්තටම දැනට නම් මෙහෙම දේවල් නැහැ. අභියෝගයක් බාර ගන්න ඊට අවශ්‍ය පරිදි වටපිටාව මට හැදිලා තියෙන්න ඕනේ. මගේ සහාය ශිල්පීන් ඒ වගේම අධ්‍යක්ෂකවරයා කැමරා අධ්‍යක්ෂකවරයා වගේ සිල්ලු දෙනාගේ සහයෝගය වගේම වටපිටාව හැදිලා තිබ්බොත් තමයි මම මේ අභියෝගයන් බාර ගන්නේ. තිරේදී රංගපාන චරිතවලින් සමහර ප්‍රේක්ෂකයන් රංගන ශිල්පීන්ව මැන ගන්නවා. ඒ චරිත නිසා විවේචනයටත් ලක් වෙනවා. ඔබට ඒ වගේ බලපෑම ඇවිත් ඇති නේද? ඔව් ඒ වගේ දේවල් බලපාලා ඇති. ඒකට බලපාන්නේ මම ගැහැණියක් වීම කියන කාරණේයි. මම නිර්මාණික කරන්නේ චරිතයක්. චරිතයක් බාරගත්තට පස්සේ ඒකට අවශ්‍ය දේවල් මමම කරන්න ඕනේ. ඒ චරිතේ වෙනුවෙන් මාව මනිනවද නැද්ද කියන එක මට අදාළ දෙයක් නෙමෙයි. එහෙම මනිනවා නම් මේක පටු කෑල්ලක්. චරිතයෙන් අපිව මනිනවා නම් මේකේ නම් කලාව දකින්නේ කොහොමද කියන එක ඇත්තටම හිතන්න වෙනවා. අපි නිරූපණය කරන්නේ සමාජයේ ඉන්න චරිත. අපිට සමාජයේ දකින්න ලැබෙන සුචරිතවාදී චරිතම නෙමෙයි. මම මේ වගේ චරිතයක් කළා කියලා මහණ වෙන්නේ යන්නේ නැහැ. මම නිර්මාණවලට සිකරට් පොත්ටි මට ඒකට සල්ලි හම්බ වෙනවා කියලා සමහරු කියනවා. ඉතින් ඒ වගේ ඒවට ලක්ෂ ගණන් හම්බ වෙනවා නම් අපි මෙහෙම නෙවෙයි ඉන්න ඕනේ. ගැහැණියක් දුම් වැටියක් බිව්වොත් අඩ නිරුවත් වුණොත් ගැහැණියක් වුණා කියලා ඒක විතරක් කතා කරනවා නම් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මානව වර්ගයාගෙන් මහන්න ඕනේ. ගැහැණියක් කළා මේ දේවල් විශේෂ වෙනවා කියනවා නම් සංස්කෘතිය නැති කරනවා කියනවා නම් ඇත්තට මෙතන හිදසක් තියෙනවා. සමනලී කලාත්මක හැඩතලයේ නිර්මාණවල වැඩිපුර දකින්න ලැබෙනවා. ඒ ඔබේ තෝර ගැනීම නිසාද එහෙමත් නැතිනම් අධ්‍යක්ෂකවරු ඔබ එතනේ තියලාද තියෙන්නේ? මට වැඩ කරන්න පුළුවන් හොඳ නිර්මාණ වලට මම සම්බන්ධ වෙනවා. මෝටර් සයිකල් චිත්‍රපටය වාණිජ පැත්තට බර චිත්‍රපටයක්. මම එහෙම කලාත්මක වාණිජ කියලා බෙදාගෙන නැහැ. මම නිර්මාණයක මට ලැබෙන චරිතය මොකක්ද? කලාව ඉදිරියට පියවරක් තියන්න මේ නිර්මාණයේ වැදගත් වෙනවද කියලා බලනවා. මම කරලා තියෙන වැඩ අනුව මේ නිර්මාණය මට ලැබිලා තියෙන්නේ. වාණිජ නිර්මාණ වලටත් කතා කරලා තියෙනවා. හැබැයි තියෙන මේ නිර්මාණ වලට නිර්මාණයක් ලෙස ඊළඟ පියවරක් නැති නිසා මේව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙම නැතුව මම මේ නිර්මාණ ප්‍රතික්ෂේප කළේ වාණිජ නිර්මාණ නිසා නෙමෙයි. කලාව අපස්ස රදින දෙයකට මම සම්බන්ධ වෙන්න කැමති නැහැ. විවාහයට කලින් සමනලීට තනි තීරණ ගන්න අයිතියක් තිබුණා. විවාහයත් එක්ක රංගනයට අවශ්‍ය දේවල් තෝර බේර ගන්න තනි තීරණ ගන්න සමනලීට ඔබේ සැමියාගෙන් අවස්ථාව ලැබෙනවද? ඒ අවස්ථාව නිසාම තමයි මම චාපි එක්ක විවාහ වෙන්නේ. මගේ තිබ්බ සම්බන්ධතාවවලදී ඔහුගේ නිර්මාණ වලට බාධා තිබුණේ නැහැ. චාපි කියලා කියන්නේ මට වඩා ගොඩක් දේවල් ඉදිරියෙන් හිතන කෙනෙක්. මම සමහර දේවල් කරන්න අපස්සරාදීදී පිස්සු නැතුව ඒ දේ කරන්න කියලා තමයි චාපි මාව ඉස්සරහට අදින්නේ. ස්ත්‍රියක් වීම නිසා මට වෙච්චි වෙන ප්‍රශ්න තියෙනවා. ඒ අරගලේ මම ඉන්නවා. ඒ අරගලේ නිසා මම පස්සට අඩිය තියෙන තැන්වලදී චාපි වගේ සහකරුවෙක් හිඳීම වගේම එයා මාව ඉදිරියට තල්ලු කිරීම ඇත්තටම ලොකු දෙයක් කියලා හිතනවා. ඉන්ද්‍ර චාප ලියනගේ සංගීත තුල දක්ෂයෙක්. ඔබත් ගායනයට දක්ෂයි. දෙනාගේ හැකියාව මුහු කරන්න අදහසක් නැත. චාපියාගේ වැඩ කොටසත් කරගෙන ඉන්නවා. චාපිගේ හඬයාගේ සංගීතයක ගත්තාම මම සංගීතය කියලා කරගෙන යන දේවල් ඇත්තටම පොඩි අංශුවක් විතරයි. මම මාව ගායන ශිල්පිනියක් විදියට හඳුන්වා දෙනවට අකමැති. ගායනය ගැන ලොකු දැනීමක් තියෙන කෙනෙක් නෙමෙයි මම. මගේ ගීත ගායනා චාපි වින්දාට එයා මගෙන් අහන දෙයක් තමයි ඔයා සින්දු කියන්නේ ඇයි කියන එක. මම රංගනේ දෙන්නේ ඇයි කියලා එයා දන්නවා. රංගනේ ඇතුලේ මම හොයන්නේ මොකක්ද කියලා මම දන්නවා. චාපි කියන්නේ ඔයාට සින්දු කියන්න පුළුවන්. හැබැයි අර සින්දු කියන්නේ ඇයි කියන කෑල්ල ඔයා හොයාගන්න ඕනේ කියලායි. නමුත් මට තාම මේක හම්බ වෙලා නැහැ. රංගනේ කියලා කියන්නේ මගේ ආශාව. මම රංගනේට බයක් නැහැ. මම මාර රංගන ශිල්පිනියක් කියනවා නෙමෙයි. නමුත් රංගනේ මගේ විෂයපතයයි. චාපිගේ විෂයපතේ සංගීතය. එයා රංගපෑවට ඒවට බලෙන් තමයි ආව අරගෙන යන්නේ. ඔබ ගයන කෝලෙක් මොකටද ගීතයට බොහෝ දෙනා ආදරය කළා. ළඟදී ඔබේ ගීතයක් එළියට එයිද? මම දැන් සමනලුන් සහ කෝලෙක් මොකටද ගීතේ ගායනා කළා තියෙනවා. සසුම් කැඩි කියලා අලුත් ගීතයක් එන්න තියෙනවා. තවත් අලුත් ගීතයක් කරන්නත් තියෙනවා. ඉතින් මේ හැම ගීතයක්ම වෙන අය කරලා මට ගායනා කරන්න දෙන ගීත මට ඕනේ මොනවද කියලා මට තාම අහුවෙලා නැහැ. අලුත් නිර්මාණ වලට ආරාධනා ලැබිලාද තියෙන්නේ? ඔව් අලුත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.
ටෙලිනාට්‍යයක රුගත කිරීම පටන් ගන්නත් තියෙනවා. ඒකේ නම ඉඩවන. ඒ වගේම ඇප් එකකට කරන ටෙලිනාට්‍යයකටත් කතා කරලා තියෙනවා කියලායි. ඇයි අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එකම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වුණ නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.